जनमत विचारणी जनता अनुमतिरव ए पनत नीति अक्री श्रेष्ठाधिकरण हमुए एस डी जनता जनता परमाधित्य पत्ते एवगेम रटे स्वाधिपत्य विकुणन्न किसिम आंडुवकट अपट इड देन्न बै अपे एवगेम अपे रटे व्यवस्थावट पटहैनिव किसिम देयक आईएमएफ नेता जात्यांतर मूल्य अरमुदले गिवसुमे तियेन्न विधियक नै आंडुवटेम दान्न विधियक नै रटे व्यवस्थावयि आईएमएफ गिवसुमय अतर परस्परयक् तियेनवा नम् වෙනස් වෙන්න ඕනි IMF ගිවිසුම මිස රටේ ව්‍යවස්ථාව නෙමෙයි මේ පනතේ හතර වෙන වගන්තියෙන් කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව 100ට 100ක්ම කොටස් අයිතියේ තියෙන්නේ ආණ්ඩුවට කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ මහජන මුදල්. ඒ වගේම පස්වෙනි වගන්තියෙන් කියනවා මේක ආණ්ඩුවෙන් ස්වාධීන වූ ආයතනයක් කියලා. කොහොමද මහජන මුදල් තියෙන මහජන ආයතනයක් ආණ්ඩුවෙන් ස්වාධීන වූ ආයතනයක් විදිහට පවතින්නේ? දැන් මේ රටේ විදායකයේ සහ ව්‍යවස්ථා දායකයේට ජනතාව පිළිබඳ සංවේදී වෙන්න සිදු වෙනවා. මොකද වසර 5කට වරක් ජනතාව ඉදිරියට ගිහිල්ලා නැවත ජනවරමක් ඉල්ලීමට එයාට සිද්ධ වෙලා තියෙන නිසා. නමුත් මහ බැංකුවේ නිලධාරීන්ව පත් කරන්න ජනතාවට බලයක් නැහැ. ඉවත් කරන්න ජනතාවට බලයක් නැහැ. ඒ නිසා මහ බැංකුව ස්වාධීන වුණොත් ඔවුන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කරන්නට කටයුතු කරාවි. ඊටත් වඩා භයානක වෙන්නේ ඔවුන්ට විදේශ ශිෂ්‍යත්ව දෙන, විදේශ සංචාර දෙන, විදේශ රැකියාවස්ථා ජාත්‍යන්තර සංවිධානවල රැකියාවස්ථා ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර තානාපති කාර්යාල අනුව ක්‍රියා කරන්නට උත්සාහ කරනවා. ඇත්තටම මේ වගන්තියෙන් සිද්ධ කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලංකා ආණ්ඩුවේ ග්‍රහණය මුදවා හැරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණයට නතු කරන එකයි. ආණ්ඩුව කියන්නේ මහ බැංකුව ස්වාධීන කිරීම මූල්‍ය අරමුදලේ ණය ගැනීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් කියලා. හැබැයි ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. නමුත් අපිට කිව්වේ නැහනේ මහ බැංකුව ස්වාධීන කරන්න පනතක් ගේන්න කියලා. මේ වගේම අපි දන්නා තරමින් ලෝකයේ කිසිම රටක මහබැංකුව ස්වාධීන කිරීමේ කොන්දේසියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා දීමේ ඉදිරිපත් කළා නැහැ. එහෙනම් මේ උත්සාහ කරන්නේ අපි අද පත්ව තිබෙන අසරණ තත්ත්වයේ ප්‍රයෝජනයට අරගෙන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් කරගන්න. මේ පනතේ මහබැංකුව ආණ්ඩුවේ බැංකුකරු වගේම ආණ්ඩුවේ මූල්‍ය උපදේශක කියලා මේ පනත් කැටුම්පතේ 7 වෙනි වගන්තිය කියනවා. ඒ වගේම ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්තියේ රාමුවට ශ්‍රී ලංකා මහ බැංකුව සහය දී යුතුයි කියලා 6 වෙනි වගන්තිය කියනවා. මේකෙන් පෙන්වන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසන මහ බැංකුවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සකසන භාණ්ඩාගාරයත් අතර තිබිය යුතු එකිනෙකට වෙන් කරන්න බැරි මහ බැඳීම. මෙන්න මේ ආයතන දෙක අතර මනා සුමට සම්බන්ධයක් තිබිය යුතු නිසා තමයි වර්තමාන නීති අනුව භාණ්ඩාගාර ලේකම්තුමා නිලබලයේ මහ බැංකුව පාලනය කරන මුදල් මණ්ඩලයේ සමාජිකෙක් වෙන්නේ. නමුත් මේ අත්‍යවශ්‍ය බැඳියාව නව පනතින් සිතාමතා ඉවත් කරලා තියෙනවා. මොකද ආණ්ඩුවේ බැඳීමෙන් ගලවලා ජාත්‍යන්තර මුල් අරමුදලේ තානාපති කාර්යාලවල ග්‍රහණයට මේ මහ බැංකුව ලක් කරගන්න. මේ කාරණා නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගනු කරා. අපි විශ්වාස කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත ජනතාවගේ අනුමැතියකින් තොරව සම්මත කරන්න බෑයි කියලා තීන්දුවක් ලබා දීලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය රකින්න කටයුතු කරාවි කියලා. සාමාන්‍යයෙන් ඕනෑම පක්ෂයක් තමන්ගේ ව්‍යවස්ථාව පක්ෂයක්
ලියාපදි කරන අවස්ථාවේදී නැත්නම් පිළිගැනීම ලක් කරන අවස්ථාවේදී මැතිවරණ කොමිසමට ලබා දෙනවා ඊට පස්සේ ව්‍යවස්ථාවට යම් සංශෝධනයක් කළොත් තමන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රියාපටිපාටි අනුගමන කළ බවට සහතික කරමින් ඒ ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතක් ව්‍යවස්ථා සංශෝධනය කර සති දෙකක් ඇතුළත පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට බාර දී යුතුයි නිසා මැතිවරණ කොමිසමේ තිබෙන ව්‍යවස්ථාව තමයි නීත්‍යානුකූල ව්‍යවස්ථාව ලෙස පිළිගැනීම ලක් වෙන්නේ අපි නම් බැලුවා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ව්‍යවස්ථාව හොඳන කොසම වටේ ඉන්නේ කොහෙටද කියලා පොදු ජන පෙරමුණේ ව්‍යවස්ථාව අපි අධ්‍යයනය කරලා ඒ අනුව තමයි අපි එස් ඇත්තම අපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක සංධාන ගත වෙන්නේ කිසිම වුණාවක් තිබුණේ අපිට ඕන උනේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය කියන දැවැන්ත සංධානයේ පක්ෂ 17ක් එකතු වෙලා හදන්න. ඔබට මතකද දන්නේ පදනම් ආයතනයේදී මේ පක්ෂ 17 එකතු වෙලා පොදු ගිවිසුමක් අත්සන් කර නව සංධානයක් බිහි කරන්න. ඒ අත්සන් කරද්දී පුංචි අඩුපාඩුවක් තියෙනවා කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිටපත් 17ම එකතු කරගෙන ගියා. ගියාමයි අයි කවදක්වත් අපිට ලේවිල දකින්න ලැබුණේ නැහැ. නව සංධානය බිහි කිරීමට සහ ප්‍රතිපත්ති ව්‍යවස්ථාව පිළිබඳ සියල්ල අඩංගු ගිවිසුම පක්ෂ 17 වෙනි ලේකම්වරු එකම මොහොතේ අත්සන් කරා පදනම් ආයතනයේදී 2019 මං හිතන්නේ ඔක්තෝබර් මාසෙ විතර ඊට පස්සේ පුංචි අඩුපාඩුවක් තියෙන අපි ඒක හදලා දෙන්නම් කියලා ඒ වෙලෙම අත්සන් කළ ඉවරච්ච ගමන් ශ්‍රී ලංකා මුද්‍යාර පෙරමුණේ නිලධාරීන් විසින් ඒ ටික එකතු කරන් ගියා. ගියාමයි කවදාකද දකින්න ලැබුණේ මම අනිත් පැත්තට දැක්කා නැද්ද මම දන්නේ නැහැ. මං ගාව අදටත් තියෙනවා මැතිවරණ කොමිසම පිටපතක් ගෙන්න ගත්තා. ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අද අපි ඔය නායකයෝ කියලා මාධ්‍ය වල වාඩි වෙන කවුරක්වත් ඔය පක්ෂයේ නිලධාරී මණ්ඩල වල නැහැ. මේන විදිහට නම් ආචාර්ය ජීඑල් පීරිස්මත්තුමාව ඉවත් කරලා දාන්න කෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයක් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තියෙන්නේ. අතප එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීන්දුවට පටහැනිව දල සලහතුරුමත්තුමාගේ නම ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුවේ යෝජනා කරේ ගියා 2022 ජූලි 21 වෙනිදා. එතකොට දැන් මාස 8ක් ගත වෙලා තියෙනවා. ඉතින් එතුමා වෙනුවට වෙන කෙනෙක් පත් කරගන්න ඕන නම් පත් කරගන්න හැකියාව තිබුණානේ. ඒ කියන්නේ මහාචාර්ය ජීඑල් පීරිස්මත්තුමා වැනි කෙනෙක් ඉවත් කරලා පත් කරගන්න හරියමං කෙනෙක් මේ මොහොතේ පෝට්ටු වෙලා තිබව තමයි පේන්නේ. ඉස්සර පෝට්ටු නැත ශක්තිමත්. දැන් නම් පෝට්ටුවේ එහෙම කට්ටිය කවුරුත් නැහැ. අලියා අලියත් දැන් වැහැරිලා ඉස්සර අලියා ගෝල්ඩ් සද්දන්තේ. එයිදී අලියත් එක්ක එකතු වුණායි කියලා පොහොට්ටු වෙච්ච ආපදක් නැහැ. මොකද අලියා වැහැරිලා. කොරෑ දාලා නාවන්න පුළුවන් අලියෙක්ද දැන් ඉන්නේ.